අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොරෝනා වෛරසය ආසියාවටත් මාස 18ක් තුල මිලියන 65ක පමණ පිරිසක් මිය යනු ඇති බවට අනතුරු ඇඟවීමක් පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමට ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වූ මෙරට ප්‍රථම ළමා සුරකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි. චීනය පුරා සීග්‍රීන් පැතිරියමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුළ ලොව පුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවදානමක් පවතින බව අමරිකානු වෛද්‍ය පරීක්ෂණ ආයතනයක් අනතුරු වකවා තිබෙනවා. එසේම මේ වන විට අදාළ වෛරසය ලොව පුරා පැතිර ගොස් ඇති අතර ඉන් මියගිය පුද්ගලින් ගණන 41 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනය පුරා පැතිරයමින් පවතින කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ රටවල් රැසක පැතිර ගොස් අවසන්. ඒ අනුව එහි ආසියාවේ නවතම ගොදුර බවට පත්ව ඇත්තේ නේපාලයයි. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි 32 වෘදී නේපාල ජාතික සිස්වකු මෙලෙස මෙම රෝගයට ගොදුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම ආසියානු රටක් වන ඉන්දියාවේද මෙම වෛරසයට ගොදුරු වූ පුද්ගලින් 11 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව එරට මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. ඒ අනුව ඉන් 7 දෙනෙකු කේරළ ප්‍රාන්තයෙන්ද 2 දෙනෙකු මුම්බායි සහ ඉතිරි 2 දෙනා බෙංගලුරු සහ හයිද්‍රාබාද් නගරවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර වෛරසය පැතිරමින් පවතින චීනයේ වුහාන් නගරය තුළ අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු ශ්‍රී ලාංකික පිරිසක් සිටින බවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියා. එසේම ඔවුන් ප්‍රකාශ කර සිටියේ අදාළ සියලු ශ්‍රී ලාංකිකයින් පිළිබඳව එරට තානාපති කාර්යාලය නිරන්තරයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවයි. බීජින් අගනුවර පීඩී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දිනත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එහි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සමග WeChat සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලනා බවයි. කෙසේ වෙතත් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් කොරෝනා වෛරස් රෝගී තත්ත්වය ආසාදනය වී ඇති බවට තොරතුරක් අනාවරණය වී නොමැති බවයි බීජින් අගනුවර පීඩී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ප්‍රධානී ඇලෙක්සි ගුණසේකර මහතා පැවසුවේ. චීනයේ නව වසර උදාව අද දිනට යෙදී තිබුණත් මෙම අවාසනාවන්ත තත්ත්වය හමුවේ එරට අලුත් අවුරුදු සැමරුම් අත්විටුවීමට චීන බලධාරීන් කටයුතු කර තිබුණා. ඒ චීනයේ නගර 13ක් වෙත සහ ඉන් පිටත සංචාරක සීමා පැනවීමත් සමගයි. එසේම මේ වන විට මෙම වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 15 දෙනෙකු වාර්තා වන්නේ චීනයේ හුබේ පළාතෙන්. රෝගී තත්ත්වයේ වැළඳුණු පුද්ගලින් 1200කට අධික පිරිසක් පිළිබඳව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ. චීනය තුළ පවතින ව්‍යසනකාරී තත්ත්වය සහ රෝහල් තුර පවතින අර්බුද හමුවේ චීනයේ වුහාන් ප්‍රාන්තයේ නව රෝහලක් ඉදිකිරීමටද චීන බලධාරීන් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එහි සියලුම කටයුතු දින 6ක් තුල නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වර්ග මීටර 25,000ක පමණ භූමි ප්‍රමාණයක ඉදිවන මෙම නව රෝහල ඉදිකිරීම සඳහා කැණීම් යන්ත්‍ර 100ක් පමණ යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම වෛරස් තත්ත්වය ආසාදනය වූ පුද්ගලින් දැනට ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දියාව, නේපාලය යන රටවලින්ද වාර්තා වන්නේ ලෝකයටම මෙහි ඇති භයානක තත්ත්වය පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කරමින්. ඒ අනුව සීක්‍රේන් පැතිර යමින් පවතින මෙම කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුළදී ලොව පුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවදානමක් පවතින බවට ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පරීක්ෂණ අංශයේ වෛද්‍ය එරික් ටෝන මහතා අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ මෙම වෛරසය මුළු මහත් ලෝකයටම පැතිර යාමේ අවදානමක් පවතින බවයි. මෙතර මෙම කොරෝනා රෝගී තත්ත්වයේ ශ්‍රී ලංකාවට පැතිර යාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. චීනෙන් ඔබට මේ රෝගය පැතිරුණා වගේම ලංකාවටත් ඒ වගේ රෝගය අඳුනා දීමේ අවදානමක් තියෙනවා. යම්කිසි විදියකින් ඒ රෝගය වැළඳුණු කෙනෙක් ලංකාවට පැමිණියොත්
නමුත් ඒ සඳහා විය යුතු නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන මූලික පෙර සූදානම ශ්‍රී ලංකා රජය මගින් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ රෝගය වාර්තා වෙච්ච ප්‍රදේශයක සිට ලංකාවට පැමිණිලා මුල සති දෙක ඇතුළත ඔවුන්ට ශ්වසන රෝගයක් ඇති වෙනවා නම්, ඒ කියන්නේ අධික උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හුස්ම ගැනීමේ අවස්ථාව වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා නම් ඔවුන් වහාම පවුලේ වෛද්‍යවරයා හෝ සුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න ඕන. අපි විශේෂයෙන්ම ජනතාවගේ ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව යම් කිසි විදිහකින් බියවීමක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා පෙර සූදානම් තමුන්ට කැස්සසෙන් ප්‍රතිශ්‍යාව වගේ තියෙනවා නම් ඒ වගේ ගමන් බිමන් සීමා කිරීම සහ ඒ වගේ තැනකට යනවා නම් මුඛාවරණයක් පැළඳීම, කහිනකොට කිවිසුම් යනකොට තමුන්ගේ වැලමිට පාවිච්චි කරලා මුඛය ආවරණය කිරීම, එහෙම නැත්නම් ටිෂු පාවිච්චි කිරීම, ඒ වගේ ටිෂු පාවිච්චි කළොත් ඒවා ආරක්ෂාකාරී ඉක්මනින් ඉවත් කිරීම සහ නිතර අත සබන් යොදා සේදීම හෝ හෑන්ඩ් සැනිටයිසර්ස් පාවිච්චි කරලා අත පිරිසුදු කිරීම, ඒ වගේ කටයුතු වලින් අපිට පුළුවන් වෙනවා මේ රෝගය පාලනය කිරීම සහ තමුන්ට වැළඳීම පාලනය කර ගැනීම. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩුව වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව යළි බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාද ඊයේ කොමිසම හමුවේ තෙවන වරටත් පෙනී සිටි අතර ඔහු පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම කොමිසමේ නිල කාලය ලබන 22 වෙනිදායින් අවසන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව රැස් වුණා. එහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට තෙවන වරටත් පැමිණියා. අසත් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළ කරුණු සහ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කළ කරුණු මීට පෙර අවස්ථා දෙකෙහිදීම පරස්පර විරෝධී වූ අතර එම ප්‍රකාශයන් ලේඛනගත කිරීමද සිදු කෙරුණා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියේ ප්‍රථම වරටයි. එසේම මාවනල්ල ඉඩම්පිටිය ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරීවරියක මෙන්ම මාවනල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුද කොමිසම හමුවට කැඳවා තිබුණා. පැය 6කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගියා. අද පූජිත ජයසුන්දර පොලිස්පතිතුමා තමයි එතුමාගේ සාක්ෂි ලබා දුන්නේ. එතනදී සුදු පිළිමය කඩපු මිනිස්සු බාර දෙනවයි කියලා අසත් සාලි පොරොන්දු වුණායි කියලා ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය දෙකට ඇවිල්ලා. ඒකට මේ ටිකේම සාක්ෂි ඇහුවා. සාකාර පොලිස් අධිකාරී ගාමිණි තෙනකොන්වත් ගෙනලා ඇහුවා බලපෑමක් පොලිසියට කරලා තිබුණාද කියලා. ඒක නැත. පොලිස්පතිතුමාගෙන් උතාලා තියෙනවා බලපෑමක් කරලා තිබුණා කියලා නැත. අසත් සාලි දෙන්නෙක් බාර දෙනවද කියලා ඇහලා තිබුණා. ඒකත් නැත. ඒ නිසා මට පුදුම සන්තෝෂයක් අද මේ සියලු දෙනාගෙන්ම ඒ වගේ ප්‍රකාශයක් එළි වුණෙත් නැහැ. එහෙම බලපෑමක් කෙරුවා කියලා ආවෙත් නැහැ. බුදු පිළිම කඩන දෙන්නෙක්ව මම බාර දෙනවා කියලා කිව්වෙත් නැහැ කියන එක ප්‍රකාශ වුණා. ඒක ඇති මට ඒක තමයි මෙච්චරකල් මාංශුනේ. මම හැමදාම ප්‍රකාශ කරුවේ සත්‍ය. සත්‍යයෙන් දොර වෙන කිසිවක් නැත. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මෙරට ප්‍රථම ළමා සුරකුම් මධ්‍යස්ථානය ඊයේ පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආබාධ සහිත දරුවන් සඳහා වූ මෙරට ප්‍රථම ළමා සුරකුම් මධ්‍යස්ථානය වන ආයති ජාතික මධ්‍යස්ථානය විවෘත කරමින් සමරු ඵලක නිරාවරණය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. ආයති ළමා සුරකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි සියලු අංශ නිරීක්ෂණය කළා. දරුවන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහකද නිරත වුණා. ළමා සුරකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා දායකුවන් සමග ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. හේමස් හෝල්ඩින් සමාගම සහ මාස් හෝල්ඩින් සමාගම මෙන්ම රොෂාන් විජේරාම පවුල් පදනම මේ සඳහා මුදල් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් වසරක් තුල ඉදිකිරීම නොමිලේ සිදු කර ඇති අතර ශ්‍රවණ උපකරණ රොටරි සමාජය විසින් ලබා දී තිබෙනවා. මෙහි සෑම දිනකම නොමිලේ සායන පැවැත්වෙන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළම සුදුසුකම් ලත් වෘත්තීය විශේෂඥයන්ගේ සේවය ඊට සැපයෙනවා. ආබාධිත භාවයේ ජාතික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබෙන අතර දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට එනම් 120ක් කායික හෝ මානසික ආබාධයකින් පෙළෙන බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා. කල් තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන් වඩාත් ඵලදායි ලෙස සමාජගත කළ හැකි බවත් ඊට විසඳුමක් සැපීමට රාජ්‍යංශය හා පෞද්ගලිකංශය අතර එකඟතාවයකින් ආයතී ජාතික මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා. ඊට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 55ක්. It was just beyond faculty of medicine autistic. ආයතී center is totally free of charge. විහාරස්ථානවල අවශ්‍යතා හඳුනාගෙන කඩිනමින් එම අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හොරොපතන ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකදී. හොරොපතන කුඩාගම බෝධිමලු විහාරස්ථානයේ පැවති උත්සවයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හොරොපතන ප්‍රදේශයට පැමිණියා. එම අවස්ථාවේදී ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට එක්ව සිටි අතර අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමග සුහද කතාබහකට ඉන්නතුරුව හොරොපතන කුඩාගම බෝධිමලු විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා. අපි පවුලක් වශයෙන් බැඳිලා ඉන්නවා. රටක පවුලක් වශයෙන් බැඳිලා ඉන්නවා නම් අපි ලකිනවා පත් වෙලාවට දේශපාලඥයෝ එකට සමච්චල් කරනවා. සමච්චලයට ලක් වෙන්න පවුලක් වශයෙන් එක්කවීම ඉගෙනකට සම්බන්ධ වෙලා එකතු එකට ඉඳීම අපරාධයක් වශයෙන් දකින කට්‍යක් ඉන්නවා. ඒකට නම් දමනන්සලා අමුතුයි මම කියන්න ඕනේ නැහැ කියලා. ඒක මම හිතනවා ජාතියක අවාසනාවක්. අපි පවුලක් වශයෙන් ඉන්න ගමන් මුළු ජාතියකම මුළු රටම ජාතියක් කියන්නේ හැම ආගමික හැම ජාතියකටම අයත් පිරිස. ඒක රටක් වශයෙන් ඒක පවුලක් වශයෙන් අපිට එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් විය යුතුව තියෙනවා. දොඩමයි රටක් දිනුවෙන්නේ කියන එක විශ්වාස. සමහර පන්සල් වලට ආන්නුනේ ඕටි ගණන් අපි සල්ලි දීලා තියෙනවා පසුගිය කාලේ. දැන් අපි නියම කරලා තියෙනවා බෞද්ධ අමාත්‍යාංශයට වහාම ඒ පන්සල් අනුරගෙන ඒ පන්සල් සියල්ලටම මූලිකව ඒ අවශ්‍යතාවල පිළිබඳ උසුවල බලලා ඒ දුප්පත් පන්සල් ගොඩනගීම සඳහා අවශ්‍ය පියවර ගන්න අපි අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා. පොර ගේන්න කියලා. දැන් පොර ගෙනල්ලා තිනවා මං හිතන්නේ මම මේක දැනගත්ත ගමන් අද මේ පාරේ ඉන්න ගමන්ම උදල් ලේකම්වරයාගෙන් කතා කරලා ඇහුවා විමසුවා උඹ පොර තියෙනවා එමනම් මේ බෙදා හැරීමේ දුර්වලතාවක් ඇති ඒ ගැන සර් බලන්න කොහොමද පියවර ගන්න කියලා මීළඟ මහමැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව යලිත්වරක් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විල්ගමු ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ රාජ්‍ය සේවයේ නිරත වී සිටින සීලු දෙනාට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඉදිරි මහමැතිවරණයේදී මේ ජනාධිපතිවරණයේදී කරපු මේ ඓතිහාසික රැවටිල්ලට පිළිතුරක් ලබා දෙන්න. මුළු ජන සමාජයේම රැවැට්ටුවා. අපි කරපු හැම වැඩක්ම අතරමඟ නතර කරලා. ඉතින් මිත්‍රවරුනි මම අහන්න කැමති මේකද ජනතාව බලාපොරොත්තු වුණු සෞභාග්‍යය දැක්ම. 69 ලක්ෂයක් බොරුවට රැවටුණා. දැන් කියනවා MCC ගිවිසුමෙන් 70%ක් හොඳයිලු. 30%ක් විතරලු නරක. දැන් මේ සලසුම් කරන්නේ මොකටද? මේ සලසුම් කරන්නේ තවත් බොරුවක් ජනතාවට ඉදිරිපත් කරලා තවත් මහා ඓතිහාසික ජාතික රැවටිල්ලක් ව්‍යාපක කරලා මහමැතිවරණේ දිනාගෙන මැතිවරණ වේදිකාවල් වල කියපු හැම දෙයක්ම උඩු යටිකුරු කරලා ජනතාවට අසහනය තමන්ට සහනය කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. කරුණා කරලා දෙවෙනි වතාවටත් පිටපිටම රැවටෙන්න එපා. නොවැම්බර් 16 වෙනිදා ඉඳලා 3000 මල්ලේ වටිනාකම බර අඩු වීමත් පටන් ගන්න. වටිනාකම අඩු වීමත් පටන් ගන්න. මම අහන්න කැමතියි 69 ලක්ෂයක් අපේ රටේ ජනතාවගෙන් ඇයි සමෘද්ධියයි ජනසවියයි එපා කියලා නොලැබෙන 3000 මල්ලක් පස්සේ ගියේ. දැන් මල්ලක් නැහැ, 3000ක් නැහැ, ජනසවියක් නැහැ, ජනතාවට ලබා දෙන සහන ටිකක් නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ දායකත්වයේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා සිදු කළද අද වන විටත් අවසන් තීරණයකට එළඹීමට සමත් වී නැහැ. මේ අතර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් අද දිනේදී කොළඹට කැඳවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම අද වන විට සිදු කෙරෙන බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කළා. පක්ෂ නායකත්වයේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කතානායක කරෝ ජයසූරිය මහතා එක්වමින්ම වෙන්වෙන් වශයෙන්ද අවස්ථා කිහිපයකදී සාකච්ඡා සිදු කරනු ලැබුවා. පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානයක් ගොඩනගමින් ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමින් පිරිසක් පවසනවා. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය හැර මහමැතිවරණයේ සංවිධාන කටයුතු සියල්ලෙහිම වගකීම සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සමගද සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා පැවැත්වුවා. මේ අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. මං හිතන අපිට ප්‍රශ්නයක් නැහැ. වර්තමානයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ සංධානයක් හදලා එක්සත් ජාතික පක්ෂ ආශිර්වාදයේ සහභාගීත්වයක් තුළ කටයුතු කරගෙන යනවා. හැමතිස්සෙම දේශපාලන පක්ෂයක් වුණාම බල අරගල තියෙනවා. ඒක පක්ෂය ඇතුළ දෙයක්. මං හිතන්නේ නායකයෙක් හෝ ඕනම තනතුරක් දරන කෙනෙක් ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් එතකොට ඒ වගේ ඉල්ලලා ඉඳලා වැඩක් නැහැ. වර්තමාන නායකයා ජනප්‍රිය නැහැ. ඒක හන්ට වෙනසක් විය යුතුයි. සජාතිය පක්ෂයට නව ප්‍රතිරූපයක් එන්න ඕනේ. නායකයාගේ පැවැත්ම තියෙන්නේ නායකයා වටා පිරිස ඉන්නකම් පමණයිනේ. පිරිසක් ඉවත් වුණොත් නායකයෙකුට පවතින්න බෑ. ඉතින් ඒක හන්දා කිසිම නායකයෙකුට මම ඉවත් වෙන්නේ නැහැ කියලා බලෙන් රැඳෙන්න බෑ. වටේ ඉන්න පිරිස ඉවත් වුණොත් නායකයා ඉවරයි. මැතිවරණය දැන් අත ළඟ. වහාම කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ වෙනකොට එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි මහමැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා අපේ ශක්තිමත් නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ලැබුණත් එතුමාට කරන්න තියෙන්නේ ඉදිරි මහමැතිවරණේ ජය ගන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය කිරීම. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේ වෙනකොට පක්ෂ නායකත්වයේ ලබා දීම සහ එයින් ඈත් වීම සඳහා යම් යම් තැනක යෝජනා කරමින් පවතින එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ තියෙන අර්බුදය නිසා ඉදිරි මැතිවරණයේදී අපි කොහොමද තරඟ කරන්නේ, කොහොමද මේ ඉදිරි මැතිවරණ කටයුතු කරන්න ඕනේ කියලා අපිට තාම හරියට පැහැදිලි නැහැ. මේ අර්බුද නිසා අපිත් බලාපොරොත්තු වෙන්නේ උතුරු නැගෙනහිර හැර අනිත් පළාතවල අපේ පක්ෂ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තනියම ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. සිය ආදායම මත වතු කම්කරුවන්ගේ දිනක වැටුප ලබා දිය හැකි යෝජනාවලියක් රජයේ වෙත ඉදිරිපත් කර ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමේ හිටපු සභාපති ආචාර්ය රොෂාන් රාජදෝරේ මහතා පවසනවා. නාණ්ඩුවේ රදැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ පුරාවටම ඇති වූයේ දැඩි කතා බහක්. වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප ඉහළ දමන ලෙසට පසුගිය රාජ්‍ය සමයේදීද වතු සමාගම් වලට බල කරමින් වතු කම්කරුවන් විරෝධතා රැසක් ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් ඔවුන් බලාපොරොත්තු වූ දෛනික මූලික වැටුප පසුගිය රාජ්‍ය සමයේදී වතු කම්කරුවන්ට නොලැබුණු බවයි ඔවුන් ප්‍රකාශ කළේ. වත්මන් රජය බලයට පත්වීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වතු කම්කරුවෙකුට ලබා දෙන දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් නැවතත් කතාබහක් ඇති වුණා. එය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාර්තු මස පළමුවැනිදා සිට වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන බවයි. ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද විවිධ අදහස් පළ වුණා. මේ අතර වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමේ හිටපු සභාපති ආචාර්ය රොෂාන් රාජදෝරේ මහතා එළඹෙන මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලැබෙන ආදායමෙන් තමයි එතන වැඩ කරන සේවකයන්ට ගෙවන්න පුළුවන්. අවුරුදු දෙකකට තිබ්බ තේමිලට සාපේක්ෂව රුපියල් 100කින් විතර ගිය අවුරුද්දේ දෙසැම්බර්වලට බැස්සා. ඒත් අපි 140කින් වැටුප් වැඩි කරනකොට තේමිල බැස්සම කාටවත් තේරෙනවා අපිට දෙන්න අකමැත්තක් නැහැ, දෙන්න හැකියාවක් නැති එකයි. නමුත් අපි දැන් වෘත්තීය සමිති වලටයි රජයටයි අනිත් ආයතන වලට අපි දීලා තියෙනවා ප්‍රොපෝසල් එකක්. පළදායිතාවේ මත වැටුප් උපයෝගය ක්‍රමයක් පැමිණීම මත පඩිගොන සිස්ටම් එක මාරු කළා. තමුගේ පළදායිතාවේ මත දෙන සිස්ටම් එකකට යන්න ඕනේ. අපිට දැන්නුවා මෙහෙම අතිකරු ජනාධිපතිතුමා මෙහෙම දන්වලා තියනවා කියලා. අපෙන්
ඒ දහ දෙන්න ක්‍රමයක් ඉල්ලලා තියෙනවා. දැන් අපි ක්‍රමයක් දීලා තියෙනවා. රුපියල් 1000ක් දෙන්න අපි සූදානම් වෙනම ක්‍රමයකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ අරමුණ මුස්ලිම් සහ ද්‍රවිඩ නායකයින් සිය පක්ෂය තුලින් බිහිකර ගැනීම බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ බිහිච්ච ඒ අරාජික පාලනයට විරුද්ධව. ඒ නිසා අපිට කොයිතරම් ප්‍රශ්න තිබුණත් අපිට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට සහයෝගය දෙන්න බැරිුණා ඒ වෙලාවට. අපේ පක්ෂය දෙකට කරන්නේ අපි UN පැත්තේ කාර්ය කරන්න ගිහිල්ලා. අපේ පක්ෂයේ මිනිස්සු පොජල කරනවා දෙකිය අපි ආණ්ඩුවට UN පැත්තේ කාර්ය කරන්න ගිහිල්ලා. ඒ නිසා ඒ වාර කරන මොඩලේ තව වාර කරන්න හොඳ නැහැ. නිසා පක්ෂයක් විදිහට අපි පක්ෂය ජයග්‍රහණය කරන්න වැඩ කරනවා. අපේ පක්ෂයේ මූලික බීජ සිංහල බෞද්ධකම. ඒ වගේම අපේ පක්ෂයේ උපසභාපති විදිහට පළවෙනිින් අපි දමිළ සහ මුස්ලිම් නායකව පත් කරගත්තා. ඉතිහාසයේ හැමදාම සිද්ධ වුණේ අපේ ආණ්ඩුවක් හදපුවාම අපේ දමිළ නායකයෝ මුස්ලිම් නායකව ගොඩනැගෙන්නේ ඒකම විනාශ කරනවා. මුස්ලිම් ජනතාවට අපේ පක්ෂය අපි හායර කරලා දුන්නා. දමිළ පක්ෂවලට අපි දමිළ අපේ පක්ෂය හායර කරලා දුන්නා. අපේ පක්ෂයේ දෙමළ නායකයෝ මුස්ලිම් නායකයෝ අපි ගොඩනැගුවේ නැහැ. ඒක තමයි අපි කරපු වැරද්ද. දැන්වත් ඒකේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඉතිහාසයේ අපේ දමිළ සහ මුස්ලිම් නායකයෝ අපි හැදුවේ නැතුවාට අනාගතයේ අනිවාර්යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දමිළ සහ මුස්ලිම් නායකයෝ හදනවා. මොකද හේතුව පොජන කරමුන්ට දමිළ සහ මුස්ලිම් නායකයෝ ගොඩනගන්න අමාරුයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දමිළ සහ මුස්ලිම් නායකයෝ ගොඩනගන්න පුළුවන්. තවදුරටත් ආණ්ඩුවේ දමිළ සහ මුස්ලිම් නායකයෝට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයර් කරන්න අපි විදියන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. ජලිත හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.